ඔව් දැන් අපේ ධනුෂ්ක ගුණතිලක අපේ ක්‍රීඩකය සම්බන්ධයෙන් අපේ ගරු අමාත්‍ය රොෂාන් රණසිංහ මැතිතුමා සියලු පාර්ශ්වයන් සමග අපි සාකච්ඡාවක් පැවැත්තුවා මේ ප්‍රශ්නෙට අපි කොහොමද අමාත්‍යංශයක් විදිහට මුහුණ දෙන්න කියලා. ඉතින් අපි දන්නවා මේ ධනුෂ්ක ගුණතිලක ගියේ ශ්‍රී ලංකාවේ දජේ යටතේ ශ්‍රී ලංකාව නියෝජනය කරන්න. ඒක නිසා තාම ඔහු සැකකරුවෙක් පමණයි. ඒක නිසා අපි තීරණය කරලා තියෙනවා පුළුවන් තරම් අපි යාට මේ අවස්ථාවේදී නීතිඥ සහයක් ලබා දෙන්න කියලා. ඒකට අපි ක්‍රිකට් ආයතනයේ ශමිසිල්ල මැතිතුමත් එක්ක කතා කරලා සභාපතිතුමත් එක්ක කතා කරලා අපි නීති ආවරණය දෙන්න කටයුතු තමයි දැන් මේ වෙලාවේ ක්‍රියාත්මක කරගෙන යන්නේ. ඉතින් හැබැයි එකක් කියන්න ඕනේ සියලුම ක්‍රීඩිකාවන්ට අපි කියනවා මේ රට නියෝජනය කරන්න යනකොට අපේ සියලු මේ වෙලාවේ රටේ ආර්ථික ප්‍රශ්න තියෙද්දිත් අපි ඒ මුදල් දුන්නාම ඒවලුන්ට ඒ ප්‍රථම වගකීම තමයි රට වෙනුවෙන් ක්‍රීඩාවේ නියැලීම. ඒක තමයි අපි විශේෂයෙන් මතක් කරන්න ඕනේ සියලු දෙනාටම. ගියොත් ඒ ගියපු ප්‍රථම කාර්යය අපි හොඳට ඉටු කරන්න උත්සාහ ගන්න ඕනේ. ඉතින් විශේෂයෙන්ම අපි දන්නවා ක්‍රීඩාව ගුවන් විනය ඉවසීම ඒ ක්‍රීඩාශීලීත්වය අපි ආරක්ෂා කරගන්න ඕනේ. ඉතින් එහෙම නැති වුණොත් තමයි අපට ප්‍රශ්න මතුවෙන්නේ. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා ඉස්සරහට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයත් එක්ක අපේ අමාත්‍ය රොෂාන් රණසිංහ මැතිතුමා සාකච්ඡාවක් පවත්වලා මේ විදිය වැරදි ඉස්සරහට නොවෙන්න වග බලාගන්නේ කොහොමද කියලා බලන්න. ඉතින් අපි දන්නවා දැන් ඔය තාරුණ්‍ය වයසේදී ඔය මේ Facebook වලින් විවිධාකාර දේවල්ට යොමු වෙනවා. නමුත් ඒගොල්ලෝ සමහරලාට ඒක බරපතලකම දන්නේ නැහැ. මොකද ලංකා නියෝජනය කරන්න ගිහිල්ලා එහෙම දෙයක් වෙච්ච එක තමයි ලොකුම ප්‍රශ්නේ තියෙන්නේ අපට. ඉතින් ඒක නිසා මම හිතන්නේ අපි සියලු ක්‍රීඩකයන් ඉල්ලා සිටිනවා රටේ කීර්ති නාමය ආරක්ෂා කරගන්න. මොකද මේ වෙලාවේ රටට කීර්තිය අවශ්‍යම වෙලාවක්. ඉතින් ඒක නිසා මම හිතන්නේ ක්‍රිකට් වලින් අපිට යම්කිසි හොඳ විනයක් බහුවි කාලේ පවත්වාගෙන ගියා. නමුත් අපි දැනගත් අපිට දැනෙනවා දැන් මේ ආසියානු කුසලයන් දිනුවත් සමගම අපි දන්නවා ඒ ක්‍රීඩකයෝ නිකන් සෙලිබ්‍රිටිස්ලා බවට පත් වෙනවා. ඉතින් මිනිස්සු ගොඩක් ඒගොල්ලෝ පස්සෙන් එනවා. ඒ මාධ්‍යවරණය වැඩි වෙනවා. ඉතින් එහෙම වුණාම ඒගොල්ලන්ටත් සමහරවිට කල්පනාකරණය කරගන්න බැරි වෙනවා මොනවද තමන් කරන්න කියන එක. ඉතින් අපිට දැන් විවිධාකාර ආරංචි ලැබීම් පවතින ඕස්ට්‍රේලියාව වෙච්ච දේවල් ගැන අපි ගැන සියලු විමර්ශනයක් කරනවා කරලා ඉවරලා මින් පස්සෙට මෙහෙම දේවල් නොවෙන්න වග බලා ගන්න තමයි අපි උත්සාහයක් ගන්නෙ. හැබැයි ඒ ක්‍රීඩකයාට විරුද්ධව යම්කිසි විනය ක්‍රියාමාර්ගයක් ගන්නව නම් අපි අනිවාර්යයෙන්ම ඒකට ඒ විනය ක්‍රියාමාර්ග ගන්න අපි මැදිහත් වෙනවා. මොකද ඒ ක්‍රීඩකයේ විනය තියාගත්තේ නැත්නම් අපි මේක අනාගතයටත් කරන වරදක් වෙන්න නිසා. නේ අනිවාර්යයෙන්ම දැන් සාකච්ඡා කරලා හමාරයි. මොකද අපි Zoom තාක්ෂණයෙන් මීටිමක් පැවැත්තුවා. අපේ රොෂාන් රන්සිංහ මැතිතුමා, අලිසබ්‍රි මැතිතුමා, විදේශ කටයුතු අමාත්‍යංශ ලේකම්තුමිය, ඒ ඔස්ට්‍රේලියා කැන්බරා වල ඉන්න අපේ මේ ස්ථානාපතිතුමිය ඇතුළු සියලු දෙනාම අපි සාකච්ඡා කරා මේ සම්බන්ධයෙන්. ඉතින් කියන්නේ මේ රටක් විදියට අපි ඉතා ආඩම්බරෙන්න අපේ විදේශ සේවා අමාත්‍යංශ සම්බන්ධයෙන් එතුමන්ලා ඉතාමත්ම යහුසුරුව ක්‍රියා කරලා ඒ නීතිඥ ආවරණය ලබා දීමට කටයුතු කරලා තියෙනවා. මම හිතන්නේ ඒක ඉතා හොඳ දෙයක්. මොකද අපි දන්නවා අපි මේ විදිය ප්‍රශ්නයක් මතුනහම අපි ඉතා අසරණ වෙනවා. ඉතින් විශේෂයෙන් ක්‍රීඩකයෙක් අසරණ කරන්න අපි කැමති නැහැ. ඉතින් ඒකත් අපි බලනවා. මොකද අපි දන්නවා ඒගොල්ලෝ එයාට දෙමව්පියෝ ඉන්නවා, එයාට යාළුවෝ ඉන්නවා, ඒ ගොඩක් මේ ක්‍රීඩා ලෝලීන් ඉන්නවා. ඉතින් ඒ සියලු දෙයක්ම සලකලා අපි ඒ අවශ්‍ය කටයුතු කරනවා. නමුත් විනය 100%ක් අපි පාලනය කරන්න ඉස්සරහටත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අපි පරීක්ෂණයක් කරනවා. කොතනද මේ විනය අඩපණ උනේ? විනය බිඳීමක් වෙලා තියෙනවද? ඒ ගැන අපි විශේෂයෙන් ක්‍රියා කරන අපේ රොෂාන් රණසිංහ මහත්මයා විශේෂයෙන් ඒ කමිටුවක් දාලා ඒ දේවල් කරන්න බලාපොරොත්තු වෙනවා.